අයිවල් අද වැඩසටහනෙන් අපි ඇවිල්ලා ඉන්නේ මහනුවර ප්‍රදේශයේද ඩූරියන් සිලා ඩූරියන් වලට කැමති හැමෝටම ඩූරියන් වලට අකමැති අයටත් අද වැඩසටහන වඩා වැදගත් වේ ඩූරියන් වලින් අයිස්ක්‍රීම් ඩූරියන් යෝගට් ජෑම් බේකරි අයිටම්ස් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඩූරියන් වලින් හදන අපි බලමු හදන්නේ කොහොමද මොකද්ද මේ ව්‍යාපාරය කවුද කරන්නේ කියලා අද දවසේ සුපුරුදු විදියටම ව්‍යවසායිකාවක් දිරිය තරුණියක් සාර්ථක කාන්තාවක් හොයාගෙන අපි ආවේ මහනුවර ප්‍රදේශයට. මහනුවර ප්‍රදේශයේ ඉඳන් තමයි අපි අද ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකා ෆුඩ් ප්‍රොඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් හිමිකාරිණිය හිමාලි සුරවීර තමයි අද අපේ අමුත්‍ය වෙන්නේ. අයිබන් හිමාලි. හිමාලිව හඳුන්වලා දෙන්නවා නම් ඩූරියන් සිලා කියන නම කිව්වොත් බොහෝ අය අද වෙද්දි දන්නවා ඇති. ඩූරියන් ආශ්‍රයෙන් විවිධ නිෂ්පාදන කරන විවිධ ආහාර වර්ග නිපදවන කාන්තාවක් ඒ ඔස්සේ අද අපේ රටේ මෙන්ම විදේශ රටවල් වලත් මේ අපේ රටේ තියෙන ඩූරියන් වලින් කොහොමද අලුත් නිෂ්පාදන කරන්නේ ඒවා කොහොමද ලෝකෙට බෙදා හරින්නේ කියන එක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා එයත් එක්ක අපි ඒ ගැන කතා කරමු හිමාලි ඉතින් මුලින්ම දැනගන්න කැමති ඩූරියන් සිලා කියන කන්සෙප්ට් එක මොකක්ද ඩූරියන් සිලා කියන්නේ ඉස්ලාන් ඩූරියන් කියන නමින් තමයි ඩූරියන් සිලා කියලා අතරම නම හැදෙන්නේ. ඒ කියන්නේ එකකින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවෙන් ඩූරියන් ශ්‍රී ලංකාවේ ඩූරියන් කියන එක. අතකට ඩූරියන් සිලා කියන බ්‍රෑන්ඩ් නේම් එක එන්න එතන තියෙනවා අතරම කන්සෙප්ට් එකක්. zero waste කියන කන්සෙප්ට් එකේ ඩූරියන් ගිරිය හැම කොටසකින්ම අපි ප්‍රොඩක්ට්ස් හදනවා. ඒ ප්‍රොඩක්ට්ස් අලෙවි කරන්න තමයි අපි මේ ආයතනය බිහි කරන්නේ. ඒ ආයතනයට තමයි අපි ඩූරියන් සිලා කියන බ්‍රෑන්ඩ් නේම් එක තෝරගන්නේ. ඔව් දැන් ඩූරියන් කියන්නේ සමහරු කන්න කැමති, තවත් සමහරු කන්න හරිම කැමති පළතුරු වර්ගයක්. හරිම පෝෂණ ගුණයෙන් යුක්ත ප්‍රෝටීන් බහුල පළතුරක්. දැන් ඩූරියන් කන්න කැමති නැති අයටත් ඩූරියන් කන්න කැමති කරවන කෙනෙක් තමයි හිමාලි කියලා කියන්නේ. දැන් මේ ශාස්ත්‍රයට පිවිසුනේ කොහොමද කියලා දැනගන්න කැමතියි. මේ ශාස්ත්‍රයට පිවිසීම ගැන කතා කරොත් ඉන්නම් අතරම ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ මම උසස් පෙළට විද්‍යා විශ්වවිද්‍යාලයෙන් උසස් පෙළ හදාරනවා. එතනදී මම බලාපොරොත්තු වෙනවා යුනිවර්සිටි එකකට යන්නට බැරි වෙනවා. මගේ ෆස්ට් ඇටෙම්ප්ට් එකේ මට බැරි වෙනවා. ඊට පස්සේ මම ආහාර තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදනවා මහනුවර තාක්ෂණ විද්‍යාලයෙන්. එතනදී මම ලොකු දැනුමක් ආහාර තාක්ෂණය ගැන ලබා ගන්නවා. ඊට පස්සේදී වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාවට මම තේරෙනවා. එතනදී විශ්වවිද්‍යාලයේ අපිට තිබුණ 2019 ප්‍රොෆුඩ් එක්සිබිෂන් එකට සහභාගී වෙන. එතනදී අපි අලුත් නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඇත්තටම ඩූරියන් ආශ්‍රිතව මේ ඩූරියන් ප්‍රොඩක්ට්ස් ටික zero waste කියන කන්සෙප්ට් එක යටතේ ඉස්සෙල්ලාම ප්‍රොඩක්ට්ස් ටික හැදෙන්නේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී. විශ්වවිද්‍යාලයේ ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි පස්සේ මම මේක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. ඩූරියන් සිලා ව්‍යාපාරයක් කරන්න තැනට එනකන් අපි කතා කරා. ව්‍යාපාරයේ ආරම්භය සහ මේ දේවල් මේ විදිහට පටන් ගත්තේ කොහොමද කියලා කතා කරමු. එතන තියෙනවා හරි ලස්සන වගේම දුෂ්කර කියන්නේ ලස්සන කතාවක් ඒ වගේම දුෂ්කර කාල පරිච්ඡේදයක්. ඇතරම ලේසි වුණේ නැහැ. මම හිතන්නේ අවුරුද්දකුත් මාස 4ක් වගේ කාල සීමාවක් යනවා අපේ ආයතනය පටන් අරගෙන. ඇතරම දැන් නිෂ්පාදන ආයතනය පටන් ගන්න තැනගෙන කතා කරුවොතින් දැන් මගේ කියන්නේ මගේ පුංචි කාලේ ගැන කතා කරොත් මගේ මම ගොඩක් චුටි කාලේ අප්පච්චි නැ තියෙනවා. එතකොට පවුලේ හැම බරක්ම කරට ගන්න අපේ අයියා. හැම දෙයකටම උදව් කරන්නේ අයියා. ඉතින් දැන් මේ ව්‍යාපාර අදහසක් ඔලුවට ආවට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ලොකු මුදලක් මගේ අතේ නැහැ. ලොකු මුදලක් තියෙක රුපියලක්වත් අතර මගේ අතේ නැහැ. මොකද මම ඒ වෙනකොටත් ඉගෙන ගන්නවා. සහ යැපුණේ අයියාගෙන්. එතකොට අයියාගෙන් තවත් මුදල් ඉල්ලන්න බෑ. ඊට පස්සේ දැන් අර මේ අපේ ප්‍රොජෙක්ට් එක ගැන සොසයිටි එකේ කතා කරන්න ගන්නවත් එක්කම ලොකු ඉල්ලුමක් ඒ ප්‍රොඩක්ට්ස් වලට තියෙනවා. ඒ තියෙන ඉල්ලුම නිසාම තමයි අතර මේක ව්‍යාපාරය බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් අපිට ලොකු මුදලක් තිබුණේ නැහැනේ අපේ අතේ මේ ව්‍යාපාරය පටන් ගන්න. ඒ නිසා තමයි ගමේ තැනක් පොඩිට රෙන්ට් එකට අරගෙන එතන ව්‍යාපාරය ආරම්භ කළේ. එතකොට තිබුණේ අපිට අතරම ප්‍රොඩක්ට්ස් 6ක් වගේ. අපිට අලෙවි කරන්න පුළුවන් මට්ටමේ ප්‍රොඩක්ට්ස් 6ක් වගේ තිබුණේ. දැන් අපි ඒක ප්‍රොඩක්ට්ස් 25ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. එක මැඩම් කෙනෙක් මං සඳහන් කරන්න ඕනේ. අදටවත් මං මේ මැඩම්ව දැකලා නැහැ.
වික්‍රමසිංහ මැඩම් කියලා තමයි මම කතා කරන්නේ. රුපියල් 105ක මුදලක් මට ලබා දෙනවා. මලිලා 8 දෙනෙක් මාත් එක්ක හිටියා මගේ ජූනියර් බැච් එක. ඉතින් ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දුන්නා. ඒ සපෝට් එක තිබුණ නැත්නම් ඇත්තටම අද වෙනකොටත් මෙතෙන්ට ඇවිල්ලත් නැහැ මම. අපේ නිෂ්පාදන එතන හදලා මහනුවර නගරයට ගෙනල්ලා. සමහරලාට පාරායිනේ තියාගෙන, සමහර වෙලාවට මහනුවර මහ රෝහලේ කැන්ටින් එක ඉස්සරහා තියාගෙන එක්සිබිෂන්ස් වලට ගිහිල්ලා හරි දුෂ්කර කාල පරිච්ඡේදයක් ඇතර මේ ගත කරේ. අයිස්ක්‍රීම් එක හදුවේ නැහැ අපි ඒකට. මොකද අපිට මැෂින් එකක් තිබුණේ නැහැ. ඒ අයිස්ක්‍රීම් මැෂින් එකක් ජයන්ත කියලා සර් කෙනෙක් මේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ සර් වෙනකොට ඇමරිකාවේ හිටියේ. සර් එහෙයින ලංකාවට එනකොට මට අයිස්ක්‍රීම් මැෂින් එකකුත් අරගෙන තමයි ලංකාවට ආවේ. ඉතින් ඇතර මට හිතා ගන්නත් බෑ. මොකද මේ ව්‍යාපාරය ආරම්භ කරන්න එක රුපියලක්වත් මගේ අතේ තිබුණේ නැහැ. හැබැයි හිතුවට වැඩිය උදව් කරන්න ඉදිරිපත් වුණා, උදව් කරන්න කටි හිටියා. ඒ වගේම පවුලෙන් ලොකු සහයෝගයක් ලැබුණා, මගේ අර සහෝදරු ටිකෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් ඒත් එක්ක අපි ගමෙන් නගරයටත් කොහොම හරි අවුරුද්දක් වගේ කාල සීමාවක් ඇතුළත ආවා. හරි, දැන් අපි සෝතානම් වෙන්නේ මෙන්න මේ දෝරියන් වලින් කොයි විදියටද මිල්ක් ෂේක් එකක් හදන්න කියලා බලන්න. මේ තියෙන්නේ දෝරියන් වලින් හදපු පල්ප් එක. ඒ පල්ප් එක තමයි අපි මේ විදිහට බ්ලෙන්ඩ් එකට දාගන්නේ. බලමු ඊට පස්සේ කොහොමද මිල්ක් ෂේක් එක හදන්නේ. මුලින්ම අපි ඩූරියම් වලින් හදාගත්ත පාල්ප් එක දැම්මා. ඊට පස්සේ සීනි දැම්මා. රසායන ලුණු ටිකක් දානවා. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක්. ඒ විදිහට හදාගත්ත බ්ලෙන්ඩ් කරගත්ත මිල්ක් ෂේක් එක තමයි මේ තියෙන්නේ. ඩෝරියන් සිලා කන්සෙප්ට් එක ඇතුලේ වරයිටිස් ගණනාවක් තියෙනවා, නිෂ්පාදන වර්ග ගණනාවක් තියෙනවා මේ ඩෝරියන් භාවිත කරමින් කරන. දැන් අයිස්ක්‍රීම් ගත්තොත් අයිස්ක්‍රීම් ඊට අමතරව බොහෝ දේවල් තියෙනවා. කොච්චර නිෂ්පාදන තියෙනවද? මොනවද ඒ නිෂ්පාදන? මම කියවනේ අපි ඉස්ලාම් තියෙන ප්‍රොඩක්ට්ස් 6යි අපිට. මම යුනිවර්සිටි එකේ ඒ කියන්නේ zero waste කියන concept එකෙන් මම ඒක ගැන සඳහන් කරන්නම්. zero waste කියන්නේ ශුද්ධ අපද්‍රව්‍ය කළමනාකරණයනේ. එතනදී ඩූරියන් ගෙඩිය කිසිම කොටසක් අපිට විසික් කරන්න බෑ. එතනදී ඩූරියන් කට පාවිච්චි කරලා අපි මම ඉස්සරට පෙන්නනවා බයෝඩිග්‍රේඩබල් පැකේජ් එකක් හදනවා. අර කටු සහිත කොටස මේ දැන් මේ ඩූරියන් ගෙඩියේ මේ තියෙන කටු සහිත කොටසෙන් අපි හදනවා බයෝඩිග්‍රේඩබල් පැකේජ් එකක්. ඒක අපිට පුළුවන් ෆ්ලවර් පොට් එකක් විදිහට, එහෙම නැත්නම් ඕනම ඩ්‍රයි මැටීරියල් එකකට යූස් කරන්න. ඒ වගේම තව ටේබල් මැට්ස් වගේ ඕනමන්ට්ස් ඒ වගේ ඒවා හදන්න පුළුවන් මේ කට පල්ප් කරලා. ඒ අර දැන් කොහොබත් වලින් නිර්මාණ කරන්නේ අන්න ඒ වගේ අපිට බයෝඩිග්‍රේඩබල් පොට්ස් හදන්න පුළුවන්. ඒ වගේම ඩූරියන් ඔය හස්ක එක ඇතුලේ තියෙනවා තව අපිට ඩයිජස් කරන්න පුළුවන් ෆයිබර් කොටසක්. ඒ ෆයිබර්ස් ටික අරගෙන අපි ජෑම් එකක් හදනවා. ඒ ජෑම් එකට ඩූරියන් සීඩ්ස් වල තියෙන ගම් එක අපි ඉන්කෝපරේට් කරනවා. සහ ඒ ජෑම් එක අපි කලර් කරන්නේ ඩූරියන්ස් වලින්ම අපිම එක්ස්ට්‍රැක්ට් කරගන්න නැචරල් ෆුඩ් කලරන්ට් එකකින්. එතකොට ඩූරියන් කටුවේ බයෝඩිග්‍රේඩබල් පොට් එක හැදුවා, ජෑම් එක හැදුවා. ඊට පස්සේ ඩූරියන් මදුල. මදුල ගත්තාම ඩූරියන් මදුලෙන් අපි යෝගට්, අයිස්ක්‍රීම්, මිල්ක් ෂේක්, කප් කේක්, පේස්ට්‍රි කේක්ස්, එතකොට පීට්සා, බර්ගර් වර්ග ඒ වගේ විශාල රසයක් ඩූරියන් මදුල පාවිච්චි කරලා අපි ප්‍රොඩක්ට්ස් හදනවා. එතකොට දැන් ඩූරියන් සීඩ් එක. ඩූරියන් සීඩ් එකේ තියෙන ගම් එක ජෑම් එකට වගේම අපි යෝගට් එකටත් අපි ඉන්කෝපරේට් කරනවා. ඊට පස්සේ සීඩ් එකේ පොත්ත අරගෙන අපි නැචරල් ෆුඩ් කලරන්ට් එක හදනවා. සහ ඉතුරු වෙන සීඩ් එක ෆ්‍රයි කරලා අපි නැචරල් සීඩ් එකක් විදිහට, කියන්නේ ස්නැක් එකක් විදිහට අපි බයිට් එකක් විදිහට ඒක ලබා දෙනවා. ඒකට ඩූරියන් ගෙඩි හැම කොටසක්ම අපි පාවිච්චි කරලා ප්‍රොඩක්ට්ස් හදනවා. දැන් ඇත්තටම තායි, මැලේසියා වගේ රටවල් ගත්තාම හියුජ් මාකට් එකක් තියෙනවා මේ ඩූරියන් වලට. ඩූරියන් වලින් තියෙන වැලියු ඇඩඩ් කරපු ප්‍රොඩක්ට්ස් වල. හැබැයි ලංකාවේ අද වෙනකොට හැදිලා නැහැ එහෙම ඉන්ඩස්ට්‍රි එකක්. ඒකට එක හේතුවක් වෙන්න ඇති. මොකද මේ ඩූරියන් කියන පළතුරු මිල අධික පළතුරක්නේ. ඒ මිල අධිකකම සමහර විට ප්‍රශ්නයක් වෙන්න ඇති. හැබැයි අපිට තියෙන මේ අපේ zero waste කියන concept එක නිසා මං හිතන්නේ අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් වුණා. අපි රුපියල් 500ක් දීලා ඩූරියන් ගෙඩියක් ගත්තත් අපි රුපියල් 3000ක තර ඩූරියන් ගෙඩින් දැන් හොයනවා. ඉතින් ඒක තමයි අතර මේ ඩූරියන් සිලා එක ඇතුලේ තියෙන ගැප් වෙලා තියෙන දේ. මේවට අද වෙළඳපළේ කොහොම ඉල්ලුමක්ද තියෙන්නේ? ඇත්තටම හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් මම කිව්වනේ ටවුන් එකට ඇවිල්ලා අපි තාම මාස දෙකයිනේ. ඒ වුණාට මිනිස්සු දන්නේ මේක අවුරුදු ගානක ඉඳන් මෙතන තියෙන දෙයක් එකක් වගේ. ඉතින් හොඳ ඉල්ලුමක් ඇත්තටම තියෙනවා නුවරට වඩා කොළඹ. ඉතින් ඉස්සරහට අපි කොළඹටත් යන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉස්සරහට අනිවාර්යයෙන්ම ලංකාව පුරාම මේ වගේ ඩූරියන් සිලා කොෆි ෂොප් ඇන්ඩ් රෙස්ටෝරන්ට් කියලා අවුට්ලට්ස් හැම ඩිස්ත්‍රික් එකකටම එක ගානේ වගේ ෆ්‍රැන්චයිස් ආකාරයට ඕපන් කරන්න බලාපොරොත්තු වෙනවා.
මම වැඩසටහන ආරම්භයේදීම කිව්ව විදිහට ධූරියන් කන්න අකමැති අයට ධූරියන් වල පෝෂණය ගන්න නම් කන්න කැමති විදිහට දෙන්න ඕනේ. දැන් හිමාලි කරන්නේ කන්න කැමති විදිහට දෙන එක. දැන් සමහරුන්ට ධූරියන් වල තියෙන සුවඳ ගඳයි කියනවා. සමහරු කන්න කැමතිම නැහැ. ඒ රසට කැමති නැහැ. සමහරු කියනවා මේක උෂ්ණ අධිකයි කියලා. ඔය මොන මොන මත තිබ්බත් ධූරියන් කියන්නේ හරිම රසවත් පළතුරක්. අකමැති අයටත් කැමති කරවල කොහොම හරි කවවන්නනේ හිමාලි උත්සාහ කරන්නේ. එතකොට දැන් මේ නිෂ්පාදන කටයුතු කරන්නත් ගැටලු වෙනවා. ගැටලු ගැන කතා කළොත්. ඔව් ගැටලු කියන්නේ අතරම රෝ මැටීරියල් එකේ අවේලබිලිටි එක ගැන මිනිස්සු හැමෝටම ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. අපි කරන්නේ සීසන් එකේදී ධූරියන් තියෙන කාලෙට පල්ප් එක ස්ටොක් කරගෙන අපි ඒක පාවිච්චි කරනවා අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය ධූරියන් පල්ප් එකනේ. ඒ විදිහට තමයි අපි ස්ටොක් කරගන්නේ. ඉතින් ගැටලු නම් ඇත්තටම රාශියක් තියෙනවා. මොකද බිස්නස් එකක් පටන් ගන්නවා කියන්නේ ඇත්තටම ලොකු රිස්ක් එකක් නේ. මේ ආයතනයේ වුණත් අපිට ලොකු අඩුපාඩු තියෙනවා. ඒ හැමදේම ලෝන් එකක් අරගෙන මට පුළුවන් උනේ මේක දාන්න විතරයි. මේ නිෂ්පාදන ආයතනය පටන් ගන්න විතරයි. හැබැයි මට මේ ඕන කරන භාණ්ඩ මිලදී ගන්න ඕන. එතකොට තව සේවකයන්ට මම ඒගොල්ලන්ට පරිණටි ගවන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එනවනේ. ඉතින් හැමදේටම අපි මුදල් උපයන්න ඕනේ. ඉතින් ඒ දේවල් මුදල් උපයන්න නම් අපිට ඒ කියන්නේ ඒ හැම වැඩක්ම ඉක්මනට කරගන්න ඕනේ. ඉතින් යන්ත්‍ර සූත්‍ර වලට යන්න වෙනවා. යන්ත්‍ර සූත්‍ර වල තියෙන හිග්ගකම සහ ඒ වගේ තියෙන අධික මිල අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ওই වගේ ගැටලු තමයි තියෙන්නේ. ප්‍රොසෙස් කරපු පීසා ඩෝ එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මොසරෙල්ලා චීස්, රටිලි. හදන විදිය බලමු. මේ තියෙන සම්පූර්ණයෙන්ම ධූරියන් මදුළු වල අරගෙන ඒ මදුළු වලින් හදපු පේස්ට් එක. ඊළඟට අපි මේ විදියට මොසරෙල්ලා චීස් මේ පේස්ට් එක උඩින් දානවා. දැන් අපි රටිනි වලින් මේ පීසා එක ඩෙකරේට් කරගන්නවා. මේ විදිහට හදාගත්ත පීසා එක දැන් තියෙන අපිට බේක් කරන්න. දැන් කතා කරනවා අපේ රටේ ඩොලර් නැහැ කියලා. අපේ රටේ ඩොලර් නැහැ. බාණ්ඩ මිල ඉහළ යනවා. රැකී රක්ෂා නැහැ. උපාධියක් ගත්තට වැඩක් නැහැ. කවුරුන් හෝ අපේ රටේ මේ ව්‍යාපාර ව්‍යවසායකත්වයේ ගොඩනගන්න ඕනේ නැද්ද? මේ ඩොලර් නැහැ කියන කතාව, අපේ රටේ සල්ලි නැහැ කියන කතාව, සල්ලි උපයන්න කොහොමද මාර්ගයක් කියන්නේ කියන එකට මේ එක උදාහරණයක් විතරයි. කතා කරමු පොඩ්ඩක් ඒ ගැන. ඇත්තටම අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි කාරණාවක් මාත්‍රකාව. ඇත්තටම කිව්වොත් දැන් ඕනම රටක ඕනම සංවර්ධිත රටක සාධනීය ලක්ෂණයක් තමයි මේ ව්‍යවසායකත්වය කියන්නේ. දැන් අද වෙනකොට නම් රාජ්‍ය විශ්වවිද්‍යාල ගොඩ හැම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් වගේම මේ ව්‍යවසායකත්ව අධ්‍යයනය ගැන ඒගොල්ලන්ට උගන්වනවා. අතර මේක හොඳ නැඹුරු ඒ කියන්නේ හොඳ ප්‍රවණතාවයක්, හොඳ නැඹුරුවක් අපේ අයට. ඉතින් ව්‍යවසායකයා කියන කෙනාට පුළුවන් ඇත්තටම රටක් ගොඩනගන්න. හැබැයි අර ව්‍යවසායකයා කියන කෙනාට අපේ ලංකාව වගේ රටක ව්‍යවසායකත්වයට එනවා කියන එකම ලොකු රිස්ක් එකක්. ඒ රිස්ක් එක ගන්නවා කියන්නේ ඇතර මං හිතන්නේ එතනම එයා දිනලා ඒ රිස්ක් එක ගන්නවනේ. මොකද අපේ රටේ ගත්තොත් අර කිව්ව වගේ බාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගිහින් තියෙන්නේ. අපිට දැන් අපිට උනත් මේ නිෂ්පාදන ආයතනය පටන් ගන්නකොට 2020 අපි ආයතනය පටන් ගන්නකොට තිබුණ මිලට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් හැම අමුද්‍රව්‍යයක්ම ගණන් ගිහිල්ලා. ඒකට හේතුව රටේ ඩොලර්ස් නැති නිසානේ මේ බඩු මිල වැඩි වෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් මේ ව්‍යවසායකයෝ හරියට ගොඩනගාගෙන මේ ව්‍යවසායකයෝන්ගේ ප්‍රොඩක්ට්ස් ටික පිටරටට අලෙවි කරලා ඒ හරහා ලංකාවට ඩොලර් ගේන්න. මං හිතන්නේ ඒක තමයි අපිට කරන්න ඕනේ. ඩොලර් නැහැ කිය කීයට අපිට නටන්න දෙයක් නැහැ. අපිට පුළුවන් නම් අපේ නිෂ්පාදනයක් පිටරටකට අලෙවි කරනවා. අපි ඩොලර්ස් ලංකාවට ගේනවා. ඉතින් දැන් අපිත් කරගෙන යන්නේ ව්‍යාපාරයක්. අපිත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම එක්ස්පෝර්ට් කරනවා. ඉතින් මං හිතනවා ඉස්සරහට නව ව්‍යවසායකයෝ බිහි වෙනවා නම් අපේ රටේ මේ ඩොලර් ප්‍රශ්නෙට හොඳ විසඳුමක් ලැබෙයි. අපනයනය කියන වචනේත් එක්කම තියෙනවා ගැටලු.
වෙනම ප්‍රමාණයක්. හිතන තරම් ලේසි නෑ. මොකද දන්නවද? අපනායනය කරන්න දැන් අපි අපේ ප්‍රොඩක්ට් එකක් පිටරටට යවනවා නම් ඒ රටේ තියෙන නීති රෙගුලාසි වලට අපි යටත් වෙන්න ඕනේ. ඒ සර්ටිෆිකේට්ස් බොඩිස් වලට අපි යන්න ඕනේ. අපි හැම දෙයක්ම කරගන්න ඕනේ. ඒවට ලොකු මුදලක් ලංකාවෙන් අපිට වියදම් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට අපි අපේ ප්‍රොඩක්ට් ටෙස්ටින් එකක් කරගන්න රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගලික අංශයේ හෝ වේවා තැනකට ගිහිලා එක ටෙස්ට් එකකට අපිට රුපියල් 30,000 40,000 වියදම් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ අර ඒ මූලිකම කාරණා ටිකවත් අපේ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මකභාවය සනාත කරගන්න අපිට ඒ මූලික ටික හරි කරගන්න අපිට හරි අමාරුයි මේ අපේ රට ඇතුළේ. ඒකට හේතුව අධික වියදමක් අපිට දරන්න වෙනවා. එතකොට ඒක එක බැරි එකක් අපේ අපන ඒ කියන්නේ අපේ රටේ දේශීයව නිෂ්පාදනය වෙන දේවල් පිටරටකට යවන්න බැරි වෙන එක හේතුවක් ඒක. ඒ කියන්නේ එතනම අපි අර ලත් තැනම ලොප් කියනවායි කියන්නේ අනේ ඒ වගේ පටන් ගත්ත තැනම අපේ ප්‍රොඩක්ට් එකට අපිට සර්ටිෆිකේට්ස් ටික ගන්න බැරුව අපිට හිර වෙන්න පුළුවන්. එතකොට අපිට අපේ ප්‍රොඩක්ට් එක පිටරටකට යවගන්න බැරි වෙන්න පුළුවන්. සහ රජය පැත්තෙන් ගත්තොත් ඇත්තටම ලොකු සපෝට් එකක් ලැබෙනවා. හැබැයි මම කියන්න ඕනි අපි ගොඩාක් වෙලාවට රාජ්‍ය අංශයෙන් උදව්වක් ගන්න ගිහම ගොඩාක් රස්තියාදු වෙනවා. ගොඩාක් රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා. දෙන්නම් අපි මේ දේ දෙන්නම් කියනවා. කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපිව ව්‍යවසායක විදිහට අපි සමහර ලාවට ගේනනවා මීටින්ස් වලට. ඔගොල්ලෝ එන්න ඔගොල්ලන්ට අපි මේ දේ දෙනවා 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 කියලා. දෙනවා කියලා පොරොන්දු දෙනවා විතරයි. සමහර ලාවට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. අපි දැන් මම උදාහරණයක් විදිහට මම ගැන කතා කරොත් මම මගේ එක ප්‍රොඩක්ට් එකක ටෙස්ටිං කරගන්න මට එක රාජ්‍ය ආයතනයකින් මට ඒගොල්ලෝ කියනවා හරි. ඔයාට මේකනේ අඩුපාඩු අපි මේක කරලා දෙන්නම් කියලා. කිව්වත් විශ්වාස කරන්න මම හිකම් මම 7 වතාවක් එකම කාර්යයට එකම ලෙටර් එක හදාගෙන ඒ දේ කරගන්න ගියා. හැබැයි අද වෙනකොට මට ඒකට ඒ අවශ්‍ය කරන මුදල් රජයෙන් ලැබුණේ නැහැ. මම පෞද්ගලිකව මේ මගේ ආයතනයේ හරහා උපයගත් මුදල් වලින් සහ මට අර මම ඉස්සලා කිව්වා මට උදව් කරන්න හිටියා පිරිසක් බාහිරින් ජයන්ත මහත්තයාත් මට ගොඩක් උදව් කරා. ඒ ජයන්ත මහත්තයා දීපු මුදල් වලින් අපි ඒ සර්ටිෆිකේට්ස් ටික ගත්තා. ඉතින් අපිට අර ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ දෙන්නම් කියන දේවල් රජයෙන් කොච්චර දෙන්නම් කිව්වද දෙනවද කියන එක ඇත්තටම දෙනවද කියන එක ප්‍රශ්නයක්. ඉතින් අර දෙන්නම් කියන හැමදේම කොහොම හරි දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ව්‍යවසායක ඉස්සරහට බිහි වෙයි. බය නැති ව්‍යවසායකව හැදෙයි. දැන් ව්‍යවසායකයෙක්ෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් ලෝන් එකක් ගත්තත් එයාට හරි බයයිනේ. ලෝන් එක අරගෙන මම හිර වෙයිද? දැන් අනිත් අයට විතරක් නෙමෙයි මටත් තියෙන ලොකු ගැටලුවක එක. මම මට මේක හිර වෙයිද? මට කරගෙන යන්න බැරි වෙයිද? ඔය දේවල් ලොකු ගැටලුනේ. ඇත්තටම රිස්ක් එක තියෙන එතනනේ. හැබැයි අපිට දැන් අර ලංකාව ඇතුලේ ව්‍යවසායකයෝ ගොඩනගෙනකොට ලංකාව ඇතුලේ ව්‍යවසායකයෝ බය කරලා තියෙන්නේ. මොකද එතන මුලින්ම පටන් ගන්නේ ඒ කෙනාට ලොකු බැරියස් ගොඩක් තියලා. ඒ බැරියස් ටික නිසා අපිට ගොඩක් වෙලාවට අපේ රටේ අපි හදන දේවල් අපනයනය කරගන්න බැරි වෙනවා. හැබැයි රාජ්‍යාංශයෙන් ඊට වැඩිය ලොකු සපෝට් එකක් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ ලංකාව ව්‍යවසායක ඉස්සරහට ගොඩක් බිහි වෙයි. හැබැයි ඒ ව්‍යවසායකයාට එයාට මේ ලංකාව ඇතුලේ දැන් මේ තියෙන සිටුේෂන් එක දැන් අපිත් අත් දිනවනේ. සර්වයි වෙන්න ලොකු කට්ටක් කන්න යනවා. ඒ කට්ට කාගෙන යා ගියොත් අනිවාර්යෙන් එයා එයාගේ ගමන ඉස්සරහට යාවි. නැත්තම් ඒගොල්ල පටන් ගන්න තැනින් මේගොල්ලන්ට ලොප් වෙන සිද්ධ වෙනවා. මේ ඔබ තනියම යන ගමන. ඔබ වගේම තවත් තරුණයන් බොහෝ පිරිසක් තනියම ගමනක් යනවා. මේ තනියම යන ගමන අපනයන මට්ටම දක්වාම ගිහිල්ලා අපනයනේ කරගන්න බැරුව නිෂ්පාදන වෙනත් රටවල් වලට අපනයනේ කරගන්න බැරුව එක තැනක හිර වෙලා බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ දේවල් මේ විදියට අපනයන මට්ටම දක්වා ගෙනියන්න ඒ හිර වෙච්ච තැන ලිහිල් කරලා දෙනවා නම් එතනින් එහාට යන්න පුළුවන් මාර්ගය හදලා දෙනවා නම් ඇයි අපිට අපේ නිෂ්පාදන වෙනත් රටකට අපනයනය කරලා ඩොලර් කියන ඒවා මේ නෑ කියන ඒවා හොයාගන්න බැරි ඇයි? ඒ සහයෝගය මේ වගේ ව්‍යවසායිකවන්ට ලැබෙනවා නම් ලෝකයේ දිනන්න බැරි නෑ. කොහොමත් කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නෑ කියලානේ අපි කියන්නේ. කාන්තාවන්ට ලෝකේ දිනන්න බැරිත් නැහැ, ව්‍යාපාර දිනන්න බැරිත් නැහැ, හැමදේම දිනන්න පුළුවන්. ඉතින් ඒ හින්දම තමයි මේ වගේ කාන්තාවන් හොයාගෙන අපි මේ වගේ වැඩසටහන් ඔබට ගෙනේ. කිසි ප්‍රොසෙස් එකක් තියෙනවා කියලා හිමාල කිව්වා. ප්‍රොසෙස් කරලා ගත්ත සීඩ්ස් තමයි මේ තියෙන්නේ. අපි හදන්නේ මේකෙන් චිප්ස් කොහොමද හදන්නේ කියලා බලන්න. මුලින්ම පොල් තෙල් දානවා.
මේ තියෙන්නේ අපි හදපු ඩියුරියන් චිප්ස්. අපි බලමු මේකේ ටේස්ට් එක කොහොමද කියලා. හරිම රසයි. නුවර ආවොත් ඔයාලටත් පුළුවන් ඩියුරියන් සිලාවකට ඇවිල්ලා මේ චිප්ස් වල රස බලන්න. මොනවද තරුණියන් විදියට ව්‍යවසායකින් විදියට නැගී එන ව්‍යවසායකින්ට දෙන්න තියෙන පණිවිඩයක් මොන හරි යමක් ඔබට කියන්න ඇති? අපේ රට ගත්තොත් අපේ රටේ ගොඩක් වෙලාවට මතයක් තියෙන්නේ මේ කාන්තාව. කාන්තාව කියන කෙනා ගෙදරට වෙලා ඉන්න ඕන කියලා. ඇත්තටම කාන්තාව ගෙදරටලා හිටියොතින් අද අපේ රට යන විදිහත් එක්ක ගෙදර ඉන්න අනිවාර්යෙන් ඒ දරු මල්ල ටික බඩගෙන නම් ඉන්න වෙනවා. හේතුව එක්කෙනෙක් රස්සාවක් කරලා අද උපය ගන්න මුදලින් අපිට පවුලක් නඩත්තු කරගන්න ඇත්තටම බෑ. ඒ නිසා මට කියන්න තියෙන්නේ යම්කිසි තමන්ට තියෙන ව්‍යවසායක අදහස මොකක් වුණත් ඉස්සෙල්ලාම හොඳට ප්ලෑන් කරන්න. මොකද්ද මං කරන්නේ, මොනවද මං කාටද මේවා දෙන්නේ, කොහොමද මම මේ කරන්නේ, මේ දේවල් හොඳට ප්ලෑන් කරගෙන අවදානම අභියෝගයක් කරගන්න. ඒ අවදානම අභියෝගයක් කරගන්න තැනම සාර්ථක ව්‍යවසායකයේ බී කරන්න පුළුවන්. සාර්ථක වෙන්න හරි අසාර්ථක වෙන්න හරි අවදානමක් ගන්නම ඕන. ඒ වගේම අපි පුංචි කාලේ එකපාරටම ඉපදිච්ච ගමන් නැගිටලා දිව්වේ නැහනේ. බඩ ගාලා දන ගාලා වැටි වැඩි නැගිටලා හිමින් හිමින් ඇවිදගෙන ඇවිල්ලානේ අපි හිටගෙන හයියෙන් දුවන්න පුරුදුනේ. ඒ වගේ තමයි හරියට ව්‍යාපාරයකොත් නෑ කියලා හිටියනම් අද හිමාලි මේ වැඩසටහනේ අපිත් එක්ක කතා කරන්නේ නැහැ. පුළුවන් නම් අල්ල ගන්නත් හරි අපි ගමනක් එක්ක යන්නම් ඕගලන්ව කියලා. ඒ අල්ල ගන්නත් අවසානයක් දක්වාම ඒ මිනිස්සුන් අරගෙන යන්න පුළුවන් නම් මං හිතන්නේ ව්‍යවසායක මීට වැඩි බිහි වේවි. ඉතින් රාජ්‍යංශයෙන් මැදිහත් වීමක් කරනවා නම් දැන් ජපානය චීනය වගේ රටවල් ගත්තාම ව්‍යවසායකයන්ගෙන් අති බහුල රටවල් ඒවා. ඒ රටවල් සංවර්ධන රටවල් වෙලා සංවර්ධිත රටවල් වෙලා තියෙන හින්දා ඒ රටක ව්‍යවසායකයෙක් කියන්නේ හරිම වටින කෙනෙක්. හැබැයි අපේ රටේ මේ ව්‍යවසායකයා කියන කෙනා ගැන වුණත් ඒ ව්‍යවසායකයා කියන නම වුණත් කතා කරන්න පටන් ගත්තේ මේ මෑතක දිනේ. ඇත්තම කතාව ව්‍යවසායකයා කියන්නේ කවුද කියන එකවත් අපේ රටේ මිනිස්සු ලොකුවට දැනගෙන හිටියේ නැහැ. මිනිස්සු වගේම මම වුණත් මේ ව්‍යවසායකත්වය කියන එක මොකක්ද කියන එක ගැන මම දැනගත්තේ බිස්නස් එක පටන් ගත්තට පස්සේ. ඉතින් අර ව්‍යවසායකයා කියන කෙනා ගැන හොඳ දැනුමක් අවබෝධයක් අපි අනිවාර්යෙන් අපේ ප්‍රජාවට දෙන්න ඕනේ. රාජ්‍යංශයෙන් මැදිහත් වෙනවා නම් මීට වඩා මේ ව්‍යවසායකයව ගොඩනගන්න මං හිතනවා අර කිව්වා වගේ අපේ රට දවසක සුරපුරයක් වෙයි. ව්‍යවසායිකාවන්ට අත්වලක් වෙන්න හැකි හැමෝම අත්වලක් වීමත් අපි හැමෝගෙම වගකීමක් අපේ රට ඉස්සරහට ගෙනියන්න නම්. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට එකතු වුණේ ශ්‍රීලා ලංකා ෆුඩ් ප්‍රොඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් හි අධිපතිනිය හිමාලි සුරවීර. ඉතින් හිමාලි බොහොම ස්තුතියි අද වැඩසටහනට අපිත් එක්ක එකතු වුණාට. ඔබලටත් ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට. ඉතින් තවත් අපේ රටේ ඉන්න සාර්ථක ව්‍යවසායිකාවක් අපේ සමාජයට වැඩක් කරන කාන්තාවක් එක්ක අපේ වැඩසටහන ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.